ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලැබූ National Super League නැත්නම් NSL සියුදින තරඟාවලිය අවසන් වන අවසාන මහා තරඟය දඹුලු කණ්ඩායමට ලකුණු 75ක ජයග්‍රහණයක් ගෙන දෙමින් ඉතින් මේ දඹුල්ල කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සුපිරි සීමිත පන්දු ආරදඟ පන්දු යවන්නා වනිදු හසරංග සහභාගී වුණා ඉතින් ඔහු විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වී තිබෙනවා ඉතින් අවසාන තරඟයේ අවසන් පූර්ව තරඟයේ සහ ඊට පෙර තරඟයක් ඔහු ක්‍රීඩා කරා මේ තරඟ තුනේදීම සැලකිය යුතු දක්ෂතා දැක්වීමට සමත් වෙනවා විශේෂයෙන්ම අවසාන තරඟ දෙකේදී ඉතින් මේ අවසාන මහා තරඟයේදී ඔහු කඩුලු 9ක් දබා ගැනීමට සමත් වී තිබෙනවා පළවෙනි ඉනිමේදී පන්දු වාර 17යි පන්දු දෙකක් කැවලා ලකුණු 64කට කඩුලු 4ක් දබා ගැනීමට සමත් වුණා දෙවෙනි ඉනිමේදී කඩුලු 5ක් දබා ගන්නවා පන්දු වාර 15යි පන්දු 3යි ලකුණු 44කට කඩුලු 5 ඉතින් කඩුලු 9ක් මේ තරඟයේදී වනිදු හසරංග ලබා ගැනීමට සමත් වුණා ඉතින් ඊට පෙර අවසන් පූර්ව තරඟය ගත්තාම එම තරඟයේදීත් එහෙමයි පළවෙනි ඉනිමේදී ලකුණු 46කට කඩුලු 6යි ඊට පස්සේ ඉනිමේදී 31කට කඩුලු 1යි ඒක කඩුලු 7ක් දබාගෙන තිබෙනවා ඒ තරඟයේ මේ තරඟයේ කඩුලු 9යි කඩුලු 16ක් දබා ගැනීමට සමත් වී තිබෙනවා වනිදු හසරංග පිට මේ තරඟ දෙකේදී ඊට පෙර තරඟයේදී එක ඉනිමකදී ලකුණු 70කට කඩුලු 2ක් දබා ගත්තා ඒ තමයි මේ ප්‍රීමියර් ලීග් ක්‍රීඩා ක්‍රමයෙන් පැමිණි පළවෙනි තරඟය ඉතින් PSL තරඟ වලට යන්නට අවසර දුන්නේ නැහැ ක්‍රිකට් ආයතනය ඉතින් ක්‍රිකට් ආයතනයේ නැවතත් වනිදු හසරංග ටෙස්ට් තරඟ වලට සලකා බැලීමට යනවාද කියන අනාවැකිය මෙතනින් අපට පළ වෙනවා මොකද ඔහුට මේ NSL තරඟාවලියේ ක්‍රීඩා කිරීම අනිවාර්ය කරා කියන එක තමයි පේන්න තියෙන්නේ ඔහු එයින් තාමත් හොඳ දක්ෂතා පෙන්වීමට සමත් වී තිබෙනවා ඔහු දැනට ටෙස්ට් තරඟ හතරක් විතරයි ක්‍රීඩා කරලා තියෙන්නේ ඉතින් අවසානයේදී 2021 අප්‍රේල් 21 25 පැවැත්වුණු බංග්ලාදේශය සමග පල්ලෙකැලේ පැවති තරඟය තමයි අවසාන වශයෙන් ක්‍රීඩා කරලා තියෙන්නේ ඒ කියන්නේ දැනට අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා තමයි ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කරලා තියෙන්නේ වනිදු හසරංග ඊට පස්සේ ඔහු කැඳෙව්වේ නැහැ ටෙස්ට් සංචිත වලට ඉතින් ඉදිරියේදී නැවත මේ රටා තුනම ක්‍රීඩා කරවීමට අදහසක් තියෙනවද කියලා අපිට හිතන්නට පුළුවන් ඇතරම ක්‍රිකට් ක්‍රීඩකෙක් කියනවා නම් ඔහු හොඳ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් විය යුතුයි ඉතින් අතීතයේ දක්ෂ ක්‍රීඩකයන් මේ සියලුම රටා ක්‍රීඩා කරා නමුත් ඉතින් දැන් මේ කාර්යබහුල කාලසටහනක් මේ ක්‍රීඩකයන්ට ලැබී තිබෙන එක තමයි තියෙන ප්‍රශ්නේ මොකද ප්‍රීමියර් ලීග් තරඟ ඉතාමත් වැඩි ලෝකේ වටේම ගිහිල්ලා ක්‍රීඩා කරනවා එතකොට ඉතින් මේ ටෙස්ට් තරඟත් ක්‍රීඩා කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා නමුත් ඉතින් හොඳ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි අවසානයේදී ලෝප පිළිගත්ත ජාත්‍යන්තර නමගිය ක්‍රීඩකයෙක් බවට පත් වෙන්නේ ඉතින් වනිදු හසරංගට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවටත් එන්න පුළුවන් නම් ඒක තමන්ගේ වෘත්තීය ක්‍රිකට් ජීවිතයටත් හොඳ පාරක් කැපෙන සහ ඔහුගේ අනාගතයේදී හොඳ නමක් කියලා යන්නට පුළුවන් අවස්ථාවක් විදිහට අපට සලකන්නට පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා කොහොම වුණත් ඉතාමත් හොඳින් මේ සියුදින තරඟ කිහිපෙහි ක්‍රීඩා කරා කියන එක අනිවාර්යෙන් කියන්නට ඕන. එතකොට National Super League තරඟාවලියේ සියුදින තරඟාවලියේ ශූරතාවයේ දඹුල්ලට යනවා. එතකොට අනුශූරතාවයේ ගාල්ලට යනවා. තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා බවට පත්වන්නේ රමේෂ් මෙන්ඩිස්. රමේෂ් මෙන්ඩිස් ලංකාවේ නැහැ මේ වන විට. ඒ වගේම හොඳම පිතිකරුවා බවට පත්වන්නේ අහන් වික්‍රමසිංහ. ඒ වගේම හොඳම පන්දු යවන්න බවට පත් වී තිබෙන්නේ ශෂික දුල්ෂාන්. ඉතින් ලකුණු පූර්ව ඉක්මනින්ම බැලුවොත් එහෙම අවසාන මහා තරඟයේ පළමුවෙන් පන්දුර පහර දුන්නේ දඹුල්ල කණ්ඩායම ලකුණු 248යි සිරු දෙනා දැවි අභිෂේක් ලියනාරච්චි ලකුණු 54යි විනෝද් බානුක නායකයා විදිහට ක්‍රීඩා කරා ලකුණු 50යි. ඊට පස්සේ පන්දු යැවීම බැලුවොත් එහෙම ගාලු කණ්ඩායමේ කඩුලු 5ක් දබා ගැනීමට සමත් වෙනවා යෝම් ක්‍රීඩකයා දුනිත් වෙල්ලාලගේ පන්දු වාර 17දී ලකුණු 58කට ඒ වගේම කවිෂ්කාංජුල කඩුලු 2යි. ඊට පස්සේ පිළිතුරු ඉනිම ගාලු කණ්ඩායම හොඳම ඉනිම පැතුම් කුමාර ලකුණු 78යි සුමින්ද ලක්ෂාන් ලකුණු 41ක් පන්දු යැවීමේදී වනිදු හසරංගගේ කඩුලු 4ට අමතරව ලහිරු සමරකෝන් ලකුණු 42කට කඩුලු 3ක් දබා ගත්තා. ඊට පස්සේ ආයේ දඹුල කණ්ඩායම දෙවෙනි ඉනිම ක්‍රීඩා කරනවා සොනල් දිනුෂ ලකුණු 59ක් ලබාගෙන තිබෙනවා. ප්‍රණිත ලියනාරච්චි ලකුණු 45යි අශාන් ප්‍රියංජන ලකුණු 39යි. ඉතින් වනිදු හසරංගට මේ ඉනිම් දෙකේදීම පිටෙන්නම් සාර්ථක වෙන්නට බැරි වුණා. නමුත් පන්දු යැවීමෙන් සාර්ථක වුණා. ඒ වගේම ගාලු කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ශිරාස් කලකට පසුව කඩුලු 5ක් දවා ගැනීමට සමත් වෙනවා. ලකුණු 52කට කඩුලු 2ක් අසංක මනෝජ් දවාගෙන තිබෙනවා. ඊට පස්සේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණියා ජයග්‍රහණය සඳහා. නමුත් 182කට සියල්ලම දැවි යනවා ගාලු කණ්ඩායම. එහිදී දුනිත් වෙල්ලාලගේ අවසානයේ තෙක් නොදැවි ලකුණු 52ක් ලබා ගන්නවා පන්දු 79කින්. ඉතින් ඔහු දක්ෂතා අතර සිටින බවක් පේනවා. පන්දු වෙනුත් පිටිනුත් ඉතාමත් හොඳයි. ඒ වගේම ලකුණු 36ක් පැතුම් කුමාර ලබාගෙන තිබෙනවා. ඉතින් 182යි සියල්ලම දේවි ගියා. වනිදු හසරංග කඩුලු 5ට අමතරව ලහිරු සමරකෝන් ලකුණු 60කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. අවසන් NSL තරඟේ. ඉතින්
NSL නැත්නම් National Super League එක් දින තරඟත් පැවැත්වීමට නියමිතයි මෙම තරඟාවලිය අවසන් වුවා දැන් ඉතින් මෙම තරඟාවලිය පැවැත්වීමට ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඒ තමයි ක්‍රීඩා සමාජකරණ වැඩි නිසා ඒ ක්‍රීඩා සමාජවල සිටින ක්‍රීඩකයන් කණ්ඩායම් පහකට දාලා තරඟකාරීත්වය වැඩි කරලා වෙනම National Super League තරඟාවලි දෙකක් පවත්වනවා ඒ කියන්නේ ටෙස්ට් අංශයට සිව් දිනකකුත් එක් දින අංශයට එක් දින තරඟාවලියකුත් පවත්වනවා ඉතින් ඒක ක්‍රීඩා සමාජය අතර තියෙන තරඟකාරීත්වය වැඩි කිරීම සහ ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩි ක්‍රීඩකයන් ඉදිරියට ගෙන ඒමට කරන ලද සැලසුමක් ඉතින් ක්‍රීඩා සමාජ ප්‍රමාණය අඩු කිරීම වෙනුවට මේ තරඟකාරීත්වය වැඩි කිරීමට වෙනම National Super League තරඟාවලි ක්‍රීඩා කිරීම තමයි දැනට කරගෙන යන්නේ channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න